අයිබෝවන් ඔගොල්ලෝ දන්නවද අපේ මාතෘකාව මොකද්ද කියලා? 2018 මැද මාස ටිකේ ගොඩක් ජනප්‍රිය වුණු Redmi A2 lite, එහෙම නැත්නම් Xiaomi Mi A2 lite කියන ෆෝන් එක, සහ මේ දවස්වල දැන්ට මාස 3කට විතර කලින් අවේලබල් වුණු Xiaomi Redmi Y3 කියන ෆෝන් දෙක කම්පයා කරන්න තමයි යන්නේ. ගොඩක් කමෙන් අහලා තිබ්බ මේ ෆෝන් දෙකෙන් මොකද්ද ගොඩක්ම හොඳ කියලා. ඒකට හේතුව තමයි මේ ෆෝන් දෙකම එකම ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන එක. ඒ වගේම Redmi 6 Pro කියන ෆෝන් එකම තමයි A2 Lite කියලාත් අපි කියන්නේ. Redmi Note නෙමේ, Redmi 6 Pro කියලා ෆෝන් එකක් අපි දන්නවනේ. ඒක චයිනා ඉන්දියන් මාකට් එකේ තියෙන A2 Lite කියන ෆෝන් එකම තමයි. ග්ලෝබල් මාකට් එකේ තමයි Mi A2 Lite, එහෙම නැත්නම් Redmi A2 Lite කියලා අපි මේ ෆෝන් එක හඳුන්වනවා. එහෙනම් අපි අද අපේ වීඩියෝ එක ගිහිල්ලා බලමු කම්පයා කරලා මොන ෆෝන් එකද හොඳ කියලා. ඒ වගේ මතක channel එක subscribe කරන්න, videos එකට like කරන්න, මොකක් හරි ප්‍රශ්නක් තියෙනවා නම් comment කරන්න. එතකොට මම ඉස්සෙල්ලා පොඩ්ඩ Redmi A2 Lite එක ගැන ඔයගොල්ලන්ට කියන්න. මේ ෆෝන් එක රිලීස් වුණේ දැන්ට හරියටම අවුරුද්දකට විතර කලින්, ඒ කියන්නේ 2018 ජූලි මාසේ. මේක බොඩි එක ගැන කියනවනම් RAM 178ක් බරයි. ඒ වගේම ලුකින් ෆිනිෂ් එක ගැන කියනවනම් ග්ලාස් මික්ස් විච් ඇලුමිනියම් බොඩි එකක් තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඩිස්ප්ලේ එක ගැන කියනවනම් Redmi A2 Lite එකේ IPS LCD capacitive touch screen 5.84 inches විශාල තිරයක්, 432ක pixel density එකක් සමගින් full HD ඩිස්ප්ලේ එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් දෙකේම 3GB RAM එකක් සහ 32GB RAM එකක් මෙන්ම 4GB RAM එකක් 64GB version එකක් තියෙනවා කියලා තියෙනවා. හැබැයි මම අද මේ ෆෝන් දෙකම compare කරන් 4GB RAM එකක් සහ 64GB version එක අරගෙන තමයි මම මේ compare කරලා ඔබට පෙන්නන්නේ. ඒ වගේ අපි පොඩ්ඩක් Xiaomi Redmi Y3 එක ගැන කියනවා නම් මේක ඇත්තටම රිලීස් කරෙත් selfie lovers ලට, ඒ කියන්නේ selfie වලට ගොඩක් expert phone එකක් කියවම හරි. 2019 අප්‍රේල්, ඒ කියන්නේ දැන්ට මාස 4 කට කලින් launch කරපු ලංකාවේ available වුණු phone එක තමයි Redmi Y3. ඒ වගේම RAM 180ක්, plastic body එක, front glass mix වෙච්ච body එකක් තමයි තියෙන්නේ. ඇත්තටම looking එක ගැන කියනවා නම් Xiaomi Redmi Y3 එක ගොඩක් ඉස්දිරියෙන් ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම ඩිස්ප්ලේ එක ගැන කියනොනම් IPS LCD capacitive touch screen එක 6.26 inches අඟල් ඩිස්ප්ලේ එකක්, HD plus ඩිස්ප්ලේ එකක්, 269 pixel density එකක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ ෆෝන් එකේ තියෙන්නේ full HD ඩිස්ප්ලේ එකක් නෙමෙයි. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා Xiaomi Redmi Y3 ෆෝන් එකට වඩා A2 Lite එක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා. එතන මයික්‍රෝ SD කාඩ් එකක් ගැන කියවෙනවා නම් A2 Lite එකේ 256GB දක්වා ඉන්ස්ටෝල් කරගැනීමේ හැකියාව තියෙනවා. අපිට dual SIM පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම dedicated slot එකක් තමයි තියෙන්නේ. Xiaomi Redmi Y3 එක ගැන කියනවා නම් terabyte එකක් දක්වා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් මයික්‍රෝ SD කාඩ් එක dedicated slot එකක් තියෙන ගමන් nano dual SIM පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. A2 Lite එක ගැන කියනවනම් අපිට ගිය අවුරුද්ද Android 8.1 Go Edition එක තමයි අපි රිලීස් වුණේ. ඒ වගේම මේ වෙනකොට 9.0 අප්ග්‍රේඩ් එක ඇවිල්ලා තියෙනවා. Xiaomi Redmi Y3 ගැන කියනවනම් Android 9.0 5 Edition එක ආවා. සමහර විට මේ මාසේ අන්තිමට වගේ Android 10 අප්ග්‍රේඩ් එක අපිට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ෆෝන් දෙකෙම chipset ගැන කතා කරනවා නම් අනිවාර්යයෙන්ම Xiaomi Redmi Y3 එක ෆෝන් එක ඉස්සරහින් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි Qualcomm Snapdragon 625 chipset එකක්, Adreno 506, ඒ වගේම CPU එක octa-core අපිට හම්බ වෙලා තියෙනවා A2 Lite එකේ. Y3 ගැන කියනවනම් Qualcomm Snapdragon 632, Adreno 506, octa-core CPU එකක් සමඟ අපිට හම්බ වෙලා තියෙනවා Xiaomi Redmi Y3 ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. මේන් කැම් සෙටප් එක ගැන කියනවනම් පැහැදිලිවම ගිය අවුරුද්දේ ආපු A2 Lite එක ඉදිරියෙන් ඉන්නවා. මොකද ඩුවල් කැම් සෙටප් එකක් තියෙනවා. මෙගාපික්සල් 12ක සහ මෙගාපික්සල් 5ක කැමරා සෙටප් එකක් අපිට හම්බ වෙලා තියෙනවා. නමුත් Y3 එකේ අපිට හම්බ වෙන්නේ ඩුවල් කැමරා සෙටප් එකක්, මෙගාපික්සල් 12ක සහ මෙගාපික්සල් 2ක. හැබැයි සෙල්ෆි කැම් එක ගැන කියනවනම් අනිවාර්යයෙන්ම මේ සෙල්ෆි ලවර්ස්ලටම තමයි මේ Redmi Y3 ෆෝන් එක ඉන්ට්‍රඩියුස් කරලා තියෙන්නේ. එතකොට Y3 ෆෝන් එක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. මොකද Y3 එකේ සිංගල් කැම් එක මෙගාපික්සල් 32 සහ 2.2 අපැච්චක් එක්ක අපිට හම්බ වෙලා තියෙනවා. ඒ වගේම A2 Lite එක ගත්ත මෙගාපික්සල් 5ක 2.0 අපැච්චක් තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. එතකොට පැහැදිලිවම Xiaomi Y3 එක සෙල්ෆි අතරින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. මේ ෆෝන් දෙකම USB 2.0 OTG සපෝට් කරන ගමන් Bluetooth 4.2 අපිට හම්බ වෙනවා. සෙන්සර්ස් ගැන කියනොත් මේ ෆෝන් දෙකෙම එකම සෙන්සර්ස් අපිට බලා ගන්න පුළුවන්. රියර් මවුන්ටඩ් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක, ඇක්සලෝමීටර්, ගයිරොස්කෝප්, ප්‍රොක්සිමිටි කම්පාස් කියන සෙන්සර්ස් ටික අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා.
අපි බැටරියක් ගැන කියනවනම් කම්පෙයා කරන්න දෙන්නේ දෙක ෆාස්ට් චාර්ජින් වලට සපෝට් කරනවා නන් රිමුවබල් 4000mAh ලිතියම් පොලිමර් බැටරි තමයි අපිට මේ ෆෝන් දෙකෙම හම්බ වෙන්නේ. එතකොට Xiaomi Y3 ෆෝන් එකේ ස්ප්ලෑෂ් රෙසිස්ටන්ස් කියලාත් අපිට හඳුන්වන්න පුළුවන්. නමුත් Xiaomi ලාගේ වෙබ්සයිට් එකේ හෝ කොහෙවත් මේ වගේ ටෙස්ටින් කළා IP රේටින් අරන් තියෙනවා කියලා නැහැ. නමුත් මේගොල්ලෝ ටෙස්ට් එකක් කළා තියෙනවා. ඒ ටෙස්ට් එකේ යනවා අපිට ඒ කියන්නේ අඟල් භාගයක විතර වතුර ටැංකියක මේ ෆෝන් එක ගිල්වලා ටෙස්ට් කරලා තිනවා. එතකොට කැමරා එකට කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. ස්ක්‍රීන් එකට කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් ස්පීකර් සිස්ටම් එකේ සවුන්ඩ් ඩිස්ට්‍රොයිඩ් වෙලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න හම්බ වෙන්නේ. එතකොට Xiaomi Redmi Y3 ෆෝන් එක අපිට ස්පෑෂ් රෙසිස්ටන්ස් කියන ෆීචර්ස් එකත් අපිට බලා ගන්න පුළුවන්. නමුත් ගොඩක් දුරට වෝටර් රෙසිස්ටන්ට් හෝ වෝටර් ප්‍රූෆ් කියලා අපිට බලා ගන්න බැරුණත් යම් පාර්ට්ස් වලදී වතුර සහ ඩස්ට් ප්‍රූෆ් කියලා අපිට කියන්න පුළුවන්. මොකද ස්ප්ලෑෂ් රෙසිස්ටන්ස් කියලා ඒගොල්ලෝ වෙබ්සයිට් එකේ තියෙනවා. එතකොට Redmi A2 lite ෆෝන් එක අපිට රුපියල් 28000 30000 අතර මුදලකට මේ දවස්වල ලබා ගන්න පුළුවන්. ඒ වගේම Xiaomi Redmi Y3 ෆෝන් එක තේමිලටම රුපියල් 28000 රුපියල් 30000 වගේ අතර මුදලක අපිට ලබා ගන්න පුළුවන් වෙයි. එතකොට මම හිතනවාද මේ වීඩියෝ වල ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් මතකල channel subscribe කරන්න මොකක් හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් comment කරන්න. Thank you.